එදා අප්‍රියල් මාසේ 21 වෙනි ඉරිදා අම්මයි තාත්තයි මමයි නංගිලා දෙන්නයි විකහට ලෑස්තින උදේ පූජාවට යන්න. එදා පාස්කු දවස. ඒක අපිට ගොඩාක් විශේෂ දවසක්නේ. වෙනද වගේම අම්මා උදේට නැගිටලා දවල්ටත් එක්ක බත් తిව්වා. උදේ පූජාවට ගිහින් ආපුවම නංගිලා දෙන්නට බඩි කිනේනේ. ඉතින් අපි ගෙදරින් එළියට බහැලා සඳුනිගේ කඩේට ගියා. ඒ හිටි පන්දම් ගන්න. සඳුනි කියන්නේ පොඩි කාලේ ඉඳලා මගේ හොඳම යාළුවා. ඉතින් අපි ඉටිපන්දනොත් අරගෙන කට්ටියම එකතු වෙලා පල්ලිය ගාවට ආවා. පල්ලිය ඇතුළට ගිහාම මගේ හිතට එනේ නිස්කලංක බව මට එදත් දැනුණා. ඒ කොච්චරද කියනවා නම් මගේ හිතේ තියෙන හැඟීම් මුළු පල්ලිය වටේම දුවන්න පටන් ගත්තා වගේ. හිතට එනේ සැහැල්ලුව මට කියාගන්න බෑ. මට වගේම අනිත් අයටත් ඒ සැහැල්ලුව දැනෙන බව එයාලගේ මූණ වලින් පෙනුණා. වෙලාව 8:00යි. පූජාව මැදදී චූටි නංගි හොඳටම අඬන්න පටන් ගත්තා. අම්මා නංගිවත් තරම් එළියට යන්නයි හැදුවේ. නමුත් මම අම්මට ඉන්න කියලා මම නංගි වාරගෙන පල්ලියෙන් එළියට ආවා. එළියට ඇවිල්ලත් නංගි අඬන එක නම් නතර කළේ නැහැ. ඒක නිසා මම පල්ලෙහ තිබුණු කඩේට ගිහින් නංගිට එක එක ජාතියේ සෙල්ලම් බඩු පෙන්නලා කොහොම හරි නංගිගේ ඇඳිල්ල නතර කරගත්තා. ඊට පස්සේ මම නංගිට පාරේ ඉන්න කුරුල්ල පෙන්න පල්ලිය ඇතුළට. ලංකාව කොහොම තිබුණ රටක්ද? 21 උදේ මුළු ලංකාවම මළගෙයක් කරේ කවුද? ඇයි මිනිස්සුන්ට මෙහෙම කරන්නේ? උඹලට මොනවද අපෙන් ඕනේ? ඇයි මේ විදියට අපෙන් පලිගන්නේ? වෙන රටක් තිබුණේ නැද්ද උඹලගේ කුමන්ත්‍රණ වලට? 21 උදේ ගෙදරින් බහැපු මිනිස්සු අන්තිමට ගෙදර ගියේ කොහොමද? දවසෝ ඇති දැන්වත් මුලේ පාවිච්චි කරලා වැඩ කරන්න පටන් ගන්න. අපි රටක් වෙනුවෙන් හැමෝම කර නැගිටින්න ඕනේ. මේ සිදුවීම සතියෙන් දෙකෙන් අමතක වුණොත් අපිට අය ගොඩේමක් නැහැ. සිංහලියනි, මේක තමයි අපේ රට. මේක තමයි අපේ මව්බිම. අපේ රට කාන්තාරයක්වත් අමුසෝනක්වත් කරන්න දෙන්න එපා. දූෂිත දේශපාලුවන් බිහි වෙන්නේ නූගත් ජනතාවගේ ආශිර්වාදයෙන්. Thank you.